ಐಬೋವನ್ ಸುಬ ಸಂಧ್ಯಾವಕ್ ಒನ್ನ ಅದದ ಅಪಿ ಸೂದರಂ ದಡಬರೇನ್ಗೇ ಹಪನ್ ವಡಸಟಹನ ದಡಬರೈ ಹಪನ್ನು ಮೇ ವಿದಿಯಟ ಆರಂಭ ಕರನ್ನ ಅದ ದವಸ ಮೇ ವಿದಿಯಟ ಪಟಂ ಗನ್ನ ಕಲಿಯಂ ಸುಪುರುದು ಪರದಿ ಮಾತ್ ಎಕ್ಕ ಇನ್ನವಾ ಸುಲಕ್ಕನಾ ಹೇರಾ ಐಬೋವನ್ ಐಬೋವನ್ ಡಿಲಾನ್ කොහොමද අද දවස අද දවස අද දවස මන් දන්නව මොනවද කතා කරන්න යන්නේ කියලා දැන් මගේ අතේ මෙහෙම ලොකු බෝලයක් තිබ්බා ඩිලාන් අද අපි කතා කරන්නේ පොඩි බෝලයක් ගැන නේද yes අය හරිම excited වෙලා ඒක ගැන කතා කරන්න මන් දැක්ක මේ දැන් ස්ටුඩියෝ එකට ආපු වෙලාවෙ ඉඳන් වටේ කැරකෙනවා අතෙන්ට යනවා මෙහාට යනවා අද ක්‍රිකට් ගැන තමයි කතා කරන්නේ ඉතින් ඔව් ඉතින් අපි අද දවසේ කතා කරන්න යන කෙනා ඇවිල්ලා එසේ මුසේ දරබ් බ්‍රේක් නෙවෙයි ගණංකාර ක්‍රිකට් ක්‍රීඩක එක්ක තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ නමින් දුවින්දු සිල්වා අයබෝවන් අයබෝ ගණංකාර එන්නේ ඔව් ඔය අතර මොකද්ද කරගත්තේ මේ ඊයේ මැච් එකේ වැටලා තුවාල මොකද්ද ඊයේ මැච් එක කේරි එකත් එක්ක ආ මොකද උනේ මැච් එක අපි දින මොනවාද ස්කෝස් අපි 224ක් ගැහුවා ඕවර්ස් 50ට හරි ඒගොල්ලෝ 140 ඕල ඕල ඩිවිෂන් 1ද ඩිවිෂන් 2ද ඩිවිෂන් 2 විෂන් 2 එතකොට මේ ඔයා කොච්චර ගැව්වද මං 87 හරි ඉතින් අපිට කියන්නක දුවින්දු වගේ විශ්ව ටික ඉස්සර ටික මම දුවින්දු සිල්ලා අපි දන්නවා මම පාසල් යන ලයිසෙන් ජාත්‍යන්තර පාසල නුගේගොඩ ඔව් මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි අයියා ඉන්නේ මම පදිංචියලා ඉන්නේ කොට්ටාව මත්තෙක එතකොට ඉස්කෝලේ කියවසර දින්නේ ඉස්කෝල 12වස මොනවද ඉගෙන ගන්නෙ ගණ එලෙන් මැත්ස් කා. ඒකනේ මං ඒකයි ගණන්කාර විකට කෙනෙක් කියලා කිව්ව නැත්තම් ද කට්ටිය බලනදි මොකද්ද මේ කිව්වේ මේ මැත්ස් ගණන්කාරය කියන්නේ ගණන්කාරය නේද? ඒ අවුත් දෙන්න නැතු ඩෙයි ඩෙයි කියලා දෙනවා ඒ කට්ටිය. හරි. හරි. ඉතින් මේ හරි. දැන් ඩිලාන්ඩ මන් දන්නවද ප්‍රෝග්‍රෑම් එක පුරාවටම කතා කරන්න දේවල් තියෙනවා කියලා. ක්‍රිකට් වලට අමතර මොනවද වෙන කරන ස්පෝර්ට්ස්? පොඩි කාලේ නම් ස්විමින් කරා. ඊට පස්සේ ක්‍රිකට් වලට අර ෆුල් ફોකස් කරන්න ඕන නිසා ආයේ ස්විමින් නැත්තුවා. හ්ම්. ඊට පස්සේ ක්‍රිකට් තමයි ඉතින් පොඩි කාලේ ඉඳලා ගියේ. කොයි කාලේ ස්විමින් පටන් ගත්තේ? ග්‍රේඩ් 4 තමයි පටන් ගත්තේ. හ්ම්. ග්‍රේඩ් 6 විතර වෙනකොට නැත්තුවා. ඒ කියන්නේ ස්විමින් පටන් ගත්තා නිකන් ඒකට කැමති වගේද එහෙමද? ඔව් ඒ කියන්නේ අර නිකන් මොනවත් ස්පෝට් එකක් එතකොට අර නෑ. ක්‍රිකට් එක කරේ නෑ. ඒක නිසා තව මොන හරි ස්පෝට් එකක් කරන්න ඕන කියන එක නිකන් තිබ්බ නිසා තමයි එහෙම කරේ. ඊට පස්සේ ඉතින් ක්‍රිකට් මම අර මේන් කරනවා කියලා හිතාගත්ත නිසා ස්විමින් නැහැ. ඒතර මේ ඉස්කෝලේ ආසම සබ්ජෙක්ට් එක මොකද්ද දැන් මේ 6 වසර 7 වසර වගේ කාලේ? ඒ කාලේ ඉතින් ඉංග්‍රීසි මැත්ස් ඒ වලට තමයි ගොඩක් යන්නේ. ඉංග්‍රීසි වලට මැත්ස් වලට. දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මැත්ස් කියලා කියන්නේ ක්‍රිකට් එක පොඩ්ඩක් ටිකක් ફોකස් කරගෙන යන ටිකක් අමාරුයිනේ. කොහොමද ඔය බැලන්ස් කරගන්නේ මේක? කොහොමද පොඩි කාලේ ඉඳලා මැත්ස් එහෙම හොඳට පුරවන්න මට. ඉංග්‍රීසි ගෙදර අම්මලා අපි කට්ටිය කතා කරනවා ඉතින් ඒක නිසා ඒක ඉතින් එච්චර ලොකු අහුලක් විශ්ව එකක් නෑ වාට කොහොමත් ඒකේ තියෙන නිසා ප්‍රැක්ටිස් එකයි ඔක්කොම තියෙන නිසා අහුලක් නැති වුණා. එහෙම තමයි මේ දුවිඳු ඔයාගේ ඔක්කොම දේවල් ටික බැලන්ස් කරලා තියෙන්නේ. දැන් එතකොට මේ දැන් සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ස්කූල් උත් යන එතකොට ඉංග්‍රීසිත් ගෙදර කතා කරද්දි සමහරුන්ට සිංහල ප්‍රොනන්සියේෂන්ස් ටිකක් අඩු වෙනවා සිංහල භාවිතාව අඩු වෙනවා. දැන් ඔයා හොඳට සිංහල කතා කරනවා. ඇයි ඒ මොකක්ද හේතුව? එහෙම නෑ ඉතින් මං දැන් ගෙදර කතා කරනකොට දෙකම කතා කරනවා. ආ. දැන් කොහෙ හරි කාත් එක්ක හරි කතා කරන සිංහලෙන් කතා ගන්නේ. ඉංග්‍රීසි කතා කරනවාට ඉංග්‍රීසි කතා. හ්ම්. ඒක නිසා දෙකම අර හොඳට පුරුදු. හ්ම්. හරි. අපිට කියන්නකො මේ 6 වසරේදී 7 වසරේදී කැමතිම සබ්ජෙක්ට් එක මොකක්ද? ඉංග්‍රීසි මැත්ස් විතින් යා. මැත්ස් 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 හරි මම මේ මං මේ ඔයා බෝලේට ફોකස් කරගෙන ඉඳලා මං දන්නා දැන් ඩිලාන් ඔයාට මෙහෙම යෝක හරි අපි දැන් ප්‍රෝග්‍රෑම් එක පුරාවටම අද ක්‍රිකට් ගැන තමයි කතා කරන්නේ ඔයා එක්සයිට් වෙලා ඔයා පොඩක් මේ අවුට් ඔෆ් කන්ට්‍රෝල් වෙන්න එපා හරි හරි මේ ආර්ට් සබ්ජෙක්ට්ස් මොනවද කරේවා ආර්ට් තමයි කරේ කලින් ඉස්කෝලේ යනකොට ආර්ට් කරා මේකටම ඉංග්‍රීසි ලිටරචර් තමයි කරේ කලින් ඉස්කෝලේ හයිලන්ඩ්ස් කෝලේජ් ඒ දෙකේ දි කරේ සින්දු කියන්න පුළුවන්ද නේ ඇයි සින්දු කියන්න බැරි සින්දු නම් බැ ඇයි මියුසික් නේ කරේ ආර්ට්ස් මන්ට දෙන්නම සීයකින් චිත්‍ර අඳින්න පුළුවන් චිත්‍ර අඳින්න පුළුවන් සා ඇයි බැරි බැරි නෑ ක්‍රිකට් එකේ එහෙම අඳින්නේ නැද්ද නැහැ ඒකනේ දැන් කොයි චිත්‍ර ටික ගෙනහැ නෑ ඇයි ඒක ඇද්ද දැන් ගොඩක් හරි පොඩි කාලේ ඇඳලා කවන්නේ නැහැ ඉන්නේ පොඩි කාලේ ඇඳපුවා පෙන්නන්නේ බයි ගෙනාවේ නෑ අද වෙන මොනවද ඇඳේ
ක්‍රිකටර්ස් ලවදා ගොඩක් අද ඔක්කොම ක්‍රිකටර්ස් ලා තමයි දලා දෙන්නේ මූ ක්‍රිකටර්ස් ලා හැර වෙන මොනවද දැන් බෝලර්ස් ලා බැට්ස්මන් ලා ගිල්ලන් කියන්නේ කා සාමාන්‍ය ගා සීනරිස් එක එක පරිසරය ගැන ඒව තමයි හරි හරි එතකොට ගෙදරින් ගිවෙනඳ මේ ඔන්නෝ කරලා හරියන්නේ නැහැ ක්‍රිකට් ගාලා හරියන්නේ නැහැ මේ පුංචි කාලේ මේ సౌందర్య විෂයක් කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ මේ ඌව කරලා කාටද හරි ගියේ මේ අර නන්දාමාලි මේ මහත්මයාත් කියලා තියෙන පන්දු ගහන අමනින් කියලා එහෙම කිව්වේ නැද්ද නැහැ අපේ පාවලේම කට්ටිය ක්‍රිකට් වලට ආසයි හා ඒ නිසා ඉතින් අපේ අයියාත් ක්‍රිකට් ගහව මමත් ක්‍රිකට් ගහව ඉතින් කොහොමද තාත්තත් ක්‍රිකට් ගහලා තියෙන ඉතින් ඒ නිසා කොහොමද ක්‍රිකට් වලට කැමති ආ අයියාත් ක්‍රිකට් ගහනවා ගහලා ඉවරයි දැන් අයියා ස්කූල් ගහුවා ආ අයියාගේ ස්කූල් මොකද්ද වෙස්ලි කෝලෙජ් එතකොට තාත්තා ස්කූල් ගාලා ක්‍රිකට් ගහලාද ආ ඒ කාලේ හොටිකේ පාවලේම ක්‍රිකටර්ස් ලා ඒක තමයි මේ ගෙදරින් මෙච්චර ක්‍රිකට් වලට කැමති. ආ එතකොට මේ අයියාගේ හරි වාගේ හරි බෝලයක් වැදිලා අම්මගේ උදහසට ලක් වෙලා හැම නැද්ද බැනුම් අහගෙන ක්‍රිකට් වලට යන්නේ පා වගේ එකක් වෙලාම නැද්ද? බැනුම් නම් අහලා තියෙන හැමදා වගේ වැඩ කරලා. ආ මොකද? හැබැයි යන්න එපා කියලා නම් නැහැ. ආ. ජනල් කියා කරලා තියෙනවා. කාටත් ඉස්සර නම් කාට දවසකට දවසකට කඩනවා. එකක් අගේ හරි කැඩෙනවා. ආ. දැන් අම්මා වඩ ගහන දෙන්න එළියට යන්න මේ ලෙද මේ ටෙනිස් බෝලෙන්ද සෙල්ලම් කරන්නේ රබර් බෝලෙන්ද කිදිද සෙල්ලම් කරන්නේ ලෙද බෝලෙන් පොඩි කාලේ ලෙද වලින් ගහලා මේක කරා ඊට පස්සේ ටෙනිස් බෝලෙන් ආ ඊට පස්සේ ටෙනිස් බෝලේ දැන් දෙකව ගහන්න බෑ ගේ ඇතුලේ දෙකම ගහන්න බෑ ගේ ඇතුලේ ආ ගැලින් දොට්ට අම්මා තහනම් කරලා තියෙන ඔක්කොම ටික ටීවී කඩලා නැහැ කඩලා තියෙන කැබිනට් जनता ජානේ ලෙතින් නිතරම පේනවා නික පාර විතරක් දාන්න තවාරුවේ නේ. ඔව් ඒතර මැත්ස් කරන ළමයා ක්‍රිකට් මනේ ගහන්නේ. ගඩන් තමයි හදන්න ඕනේ. පන්දු ගහලා හරියන්නේ නැහැ වගේ එකක් කිව්වේ නැහැ. එහෙම කියලා නැහැ දෙකම බැලන්ස් කරගෙන යන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මම කොහොමවත් දැන් අම්මයි තාත්තයි මම ස්ටඩීස් උත් හොඳට කරනවා කියලා දන්න නිසා තමයි ක්‍රිකට් වලටත් ගොඩක් මාව පුෂ් කරා. දැන් මැත්ස් නේ කරන්නේ සලක් කරන මැත්ස් කරන්න කොහොමද ඕ ලෙවල් පාඩම් කරාද නැත්නම් කොහොමද කරගත්තේ රිසල්ට් එක කොහොමද අපිට ඒ ටික මං ඕ ලෙවල් වලට ක්ලාස් ගියේ අන්තිම මාස දෙකේ ආ මං කොහොනා මං ක්‍රිකට් විතරයි ගහුවේ يعني ස්ටඩීස් වලට එච්චරම ලොකු ફોකස් ඒ එක්සෑම් වලට විතරයි පාඩම් කරේ අන්තිම මාස දෙකේ වගේ තමයි ටික පාඩම් කරලා එක්සෑම් එලි ඕ ලෙවල් ඒ කියන්නේ දඩුවක් දඩක් දඩබ්බර හිතුවක් කරගන්න ටිකක් තියවලා තිනවා මාස දෙකක් යනකම්ම මාස දෙකකට ලඟ වෙනකම් වැඩේ කරලම නැහැ. ඔව්. ඊට පස්සේ කොහොමද මැච් තරම් රිසල්ට් එකක් එන්න කොහොමද ඒක කරගත්තේ? නැහැ ඉතින් අර මේ මාස දෙකත් හොඳටම එකට කැප වෙලා පාඩම් කරා. හ්ම්. ඒ නිසා ඉතින් කොහොම හරි කරගත්තා. ප්‍රැක්ටිස් ගියාද මේ මාස දෙකේ? ප්‍රැක්ටිස් එක ගියා සතියට දෙපාරක් වගේ ගියා. ආ. ටික අඩු කරා ප්‍රැක්ටිස් අනේක. හ්ම්. මේ මාස දෙකේදී ඕ ලෙවල් නිසා ඒකට ෆුල් මේ ફોකස් කරලා එක්සෑම් එකට මේ පාඩම් කරා. එතකොට දුවින්දු මේ දැන් සාමාන්‍යයෙන් ඒ ලෙවල් මැත්ස් කියලා කියන්නේ පොඩ සාමාන්‍යයෙන් අමාරු විෂයක්. ඒ ඩිකට වෙනම ફોකස් කරන්න ඕනේ ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ ගොඩක්. දැන් ඔයා ඒත් එක්කම ක්‍රිකට් කරගෙන යනවා ක්‍රිකට් එක දිගට ක්‍රක් කරගෙන යනවා. කොහොමද ඔයා මේ දෙක බැලන්ස් කරන්නේ කියන්නේ මේ දවස්වල? දැන් කොහොමද මේ දවස්වල ඔන්ලයින් යන්නේ දැන් කොවිඩ් නිසා ක්ලාසස්. ඉතින් ඒක නිසා දැන් මැච් එකක් තිබ්බත් ප්‍රැක්ටිස් තිබ්බත් මම සර්ගෙන් රෙකෝඩින් එකක් හරි ඉල්ලගෙන රෑ වෙලා හරි එක කොහොම හරි බලලා නෝට් ටික ලියාගෙන කොහොම හරි දවස් හතරද ඒක ඉවර කරගන්න. සමහර රෙකෝඩ් එකක් රෙකෝඩින් එකක් විතරක් බලලා ඔයාට පුළුවන් ද සබ්ජෙක්ට් එක ගැන? ආ ඔව් දැන් ක්ලාස් එකේ උගන්නන ඒ රෙකෝඩින් එක බැලුවම තියනවා තා යාළුවෝ ඉන්න තේ ඒගොල්ලෝ උදව් කරනවා. ක්ලාස් කවුද වැඩි උදව් කරන යාළුවා? එහෙම කියන්නේ වැඩිද ඔක්කොම ආ ඔක්කොම ෂෙයාර් කරගන්න ඕනේ ඉන්න නේ ටග් ගාලා එහෙම කියනවා නේද දැන් ඒතර එක නෝට් එකක් හරි එහෙම වුණොත් හ්ම් 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 ඒතර දුින්ද දැන් ගේදරදී පාඩම් කරන්න ඔය කොච්චර ටයිම් එකක් වෙන් කරලා තියනවද ප්‍රැක්ටිස් වලට කොච්චර ටයිම් එකක් වෙන් කරලා තියනවද එහෙම නෑ දැන් මට හම්බ වෙන්නේ ගෙදර ඉන්නලා මම කොහොම හරි පාඩම් උත් කරනවා නැත්නම් ඉතින් ප්‍රැක්ටිස් තමයි ඉතින් ගොඩක්
ප්‍රැක්ටිස්ම තමයි ප්‍රැක්ටිස්ම තමයි ඕලේ ප්‍රතිපලය තමයි පොඩ්ඩක් කියන්නකෝ A1 C4 S7 අරගෙන කවුරු හරි කිව්වොත් එහෙම මැච් කරන එක හරියන්නේ නැහැ මැච් කරනෝ නම් ඒ නමයක් තියෙන්න ඕනේ කිව්වොත් එහෙම එහෙම නැහැ ඉතින් ඒ දේ ඒ සබ්ජෙක්ට් එක හොඳට කරන්න පුළුවන් නම් ඒක විශ්වාසයක් තියනා නම් කරන්න පුළුවන් කියලා ඉතින් ඒක කරාට ප්‍රශ්නයක් නැහැ ඒක තමයි වැදගත් වෙන්නේ තමන්ට පුළුවන්ම දේ තමන්ට ළඟම දේ තමන් ආසම දේ කරන්න එතකොට වැඩේ එපා වෙන්නේ නැහැ ඔබට වැඩක් එපා වෙනවා නම් යම් දෙයකට ඔබ ආස වෙන්න ඕනේ එතකොට විතරයි ඔබට ඒ වැඩේ කැමැත්තෙන් සිද්ධ කරන්න පුළුවන් ඒකට හොඳම උදාහරණය තමයි දුවිඳු ක්‍රිකට් ගහන ගණන්කාරයෙක් කියලා කියන්න එකම හේතුවක් ඒකම තමයි ඔහු ප්‍රතිපලය වෙනුවෙන් ගොඩාක් මහන්සි නොවුනට ඔහු අවසානයේදී මැච් කරන සුදුසු තත්ත්වයකට පත් වෙන්න ඔහුට අවස්ථාව ලැබුණා ඉතින් ඒ නිසා මතක තියාගන්න ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න ඒ නවයක් ගත්තත් ඒ පහක් ගත්තත් තමන්ගේ ආසාව වෙනුවෙන් ෆයිට් කරනවා නම් විශාල විශේෂ කැපකිරීමක් කරන්න මොනි සුලක් කරා හරි එහෙනම් ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා ඒ නිසා අපි සූදානම් වෙන්නේ පොඩි බ්‍රේක් එකක් ගන්න නයි මං කියන්නේ බ්‍රේක් එකක් දැම්ම බ්‍රේක් එකක් දැම්ම නැතුව අපි පොඩක් දැන් ඇත්තටම මේකේ ක්‍රිකට් තමයි අපි කතා කරන්න ඕනේ හැබැයි අපි ගොඩක් කතා කර ස්ටඩීස් ගැනනේ ඔව් අ දැන් ඉතින් ඔයා පටන් ගන්න කොයාගේ ඔයාට දැන් වෙලා දෙනවා මේ මට කියනකෝ අර පෞගිය දවසල තිබ්බ LPL ටෝර්නමන්ට් එක එන්න ටිකක් කල් මේ මොකද උනේ මම බැලුවද මැච් ටික ඔක ඔයාගේ ඔයාගේ ඇනලයිස් එක මොකද්ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන ඉස්සරට දැන් ගොඩක් හොඳයි දැන් අන්තිම අවුරුදු වල ටිකක් හොඳට තිබ්බේ නෑ මැච් ගොඩක් පැරදුනා ප්ලේයර්ස්ලා ගොඩක් මාරු වුණා ස්කොඩ් වල හැබැයි දැන් අර එක ටීම් එකක් තියෙනවා හොඳ ඒ ටීම් එක ඉතින් හිතනවා හොඳට තව යයි කියලාද ගොඩක් දුර ඔයාගේ අදහස හැටියට කුසල් වෙන්ඩිස් ටීම් එකට එන්න ඕනද එපාද එයා හොඳ ප්ලේයර් කෙනෙක් කුසල් මෙන්ඩිස් කියන්නේ ඉතින් ඒ වගේ ප්ලේයර් කෙනෙක් ඉන්න එක හොඳයි එයාගේ හොඳ මෙන්ටැලිටි එකක් තියෙනවා ඒ කියන්නේ අර ගේම් එක හොඳට රීඩ් කරන්න පුළුවන් කුසල් මෙන්ඩිස්ට ඉතින් එයාගේ ප්ලේයර් කෙනෙක් ස්කොඩ් එකේ ඉන්නා කියන්නේ වටිනා දැන් ඩොමෙස්ටික් ලෙවල් එකේ නෙවෙයි කොහොමද සෙල්ලම් කරේ හරි ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකටර්ස්ලත් එක්ක ලංකාවේ ග්‍රවුන්ඩ් වල නිකන්වත් වෙන රටකට ගියාට පස්සේ ආපහු කුසල් මෙන්ඩිස් ෆේල් වෙන්න ඉඩක් නැද්ද වෙන්න පුළුවන් එතකොට මොකද කියන්නේ එනට එයාගේ ටැලන්ට් එක ඒවල් වෙනස් වෙන්නේ එයා ඒ ටුවර් එක ෆේල් වුණාට සාහට ඊළඟ ටුවර් එකේ හොඳට ගන්න පුළුවන් ඊළඟ මැච් එකේ හොඳට ගන්න පුළුවන් කොහොමත් හැම ක්‍රිකට් එකේම හැමදාම ලකුණු ගහන්නේ අද ගහනවා 60 ඉක්මනට අවුට් වෙන්න පුළුවන් ඉතින් ඒ ප්ලේයර්ව ට්‍රස්ට් කරනවා නම් ඒක ගොඩක් වටිනවා මනින්දු හසරංග මේ තරඟාවලිය පොඩක් ෆේල් වුණා හොඳටම බෝල් කරේ නැහැ මොකද හිතන්නේ කලින් තරඟාවලියේ හොඳම බෝලර් කෙනෙක් කියලා තමයි යාවේ කියන්නේ ඉන්ටර්නැෂනල් ලීග් ටුර්නමන්ට් එකක මේ T10 එකේ මොකද හිතන්නේ මම හිතන්නේ දැන් කොහොමවත් ලංකාවේ ප්ලේස් තමයි ගොඩක් හම්බෙන්නේ LPL ඉතින් ඒක නිසා ඒගොල්ලෝ දැන් දන්නවා අනිදු හසරංගගේ මොනවද තියෙන වේරියේෂන්ස් එයා දාන ලෙන්ස් මොනවද ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් අනිදු හසරංගට අර ඒගොල්ලෝ දන්නවා බැට් කරන්න ඕනේ කොහොමද කියලා එයාට විකට් එකක් නොදී කොහෙද ආ ෆීල්ඩින් කරන්න වැඩියම කැමති පන්දු රකින්න කැමති කොහෙද එක්ස්ට්‍රා කවර්ස් තමයි කැචින් එක්ස්ට්‍රා කවර්ස් ආ ඒකේ තමයි ගොඩක්ම ඉන්නේ නැත්නම් ස්ලීප් මිඩ් ඕෆ් ඒ තුනේ තමයි ගොඩක් කව පොයින්ට් බෑ ඉන්න ඉස්සර හිටියා දැන් ගොඩක් අර බෝල එක කතා මම කැප්ටන් කරන නිසා ස්කෝල බෝල එක කතා ගන්න නිසා ඒ වගේ තැනක ඉන්නේ කැප්ටන් උත් කරනවා ආ මේ බාර කැප්ටන් ආ අන්න 17 සයිඩ් එකේ ඔයා බැට්ස්මන්ද නැත්නම් ඕල් රවුන්ඩ් ඕල් රවුන්ඩ් ඔක්කොම ඕල් රවුන්ඩ් ඈ ඔක්කොම ඕල් රවුන්ඩ් හරි මේ මොනා රයිට් හෑන්ඩ් බැට්ස්මන් අපිට ඒ ටික විස්තර පොඩ්ඩක් කියන්න රයිට් හෑන්ඩ් බැට්ස්මන් රයිට් ආම් ඕෆ් ස්පින් බෝල් රයිට් ආ පුළුවන් මම මේ නිකම් බැලුවේ දන්නන්න මොකද ඔය ඒ බලනා මෙයා කොහොමද අල්ලන්නේ කියලා එයා එයා දැක්කද ඒ වටේට ලයිට්ස් එහෙම තියෙනවා අපි මං හිතන්නේ බෝලේ දාන ගමන් අපි පොඩ්ඩක් බ්‍රේක් එකට යන්න කියලා කියන්නේ අන්න බැරි නෑ දැක්කනේ මම තමයි සුපිරිම ක්‍රිකට් බලන්න ඔය මගට දාලා නේ අර මීම් එක වගේ මොකද මේ පාකිස්තාන් ඇන්ග්‍රි මෑන් ඔව් රයිට් ඔව් එහෙනම් අපි සූදානම් වෙන්නේ ක්‍රීඩාමය විරාමයකට යන්න මේ ක්‍රීඩාමය විරාමයේ අතරතුරේදී අපි දුවිඳුත් එක්ක තවල් දේවල් කතා කරලා ඊට පස්සේ තවත් දේවල් කතා කරනවා ඒ කියන්නේ අතරතුරේදී කතා කරනවා මේක අතරතුරේදී මම විශ්වාස කරනවා ඔය දෙන්න මේ ලයිට්ස් වලට මේ බඩු වලට හානි නොකරයි කියලා හොඳයි සූදානම් අපි ඊළඟට දඟපන්දු යවීමක් එහෙම කරන්න බැක් ග්‍රිල් ටිකක් කරන්න බැට් අප් එකක් පෙන්වන්න ස්ටාන්ස් එකක් පෙන්වන්න එහෙනම් ඉතින් අපි යනවා දැන් බ්‍රේක් එකට මේ දඩබරයි හපත් අපි නැවතත්
අපිත් එකතු වෙලා ඉන්නේ දඩබර හපන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අපි කතා කරන්නේ ක්‍රිකට් ගැන. දැන් මට පේනවා ඩිලාන් බැට් එකක් අරගෙන ඉන්නවා. දුවිඳුගෙන් මොන හරි ප්‍රශ්නයක් අහනද නැත්නම් ඩිලානවා දුවිඳුරි කියලා මොන හරි දැනගන්නද? නෑ මම බැට් කරන්න කියලා යන්නේ. මේ වෙලාවේ? ඔව්. ඇත්තටම ඩිලාන් මේ වටේ පිටේ මේ ලයිට්ස් තියෙනවා, මේ ස්ක්‍රීන් එකක් තියෙනවා. මගේ ඔළුව තියෙනවා උඩට නැති වුණාට. ඔව් හැබැයි මොන දේ බිඳුණත් ප්‍රශ්නයක් නෑ. මේ නෑ මොන මොක මොන දේ හරි හරි වා කියන්නද කියන්න දිනන මොන දේ විඳුනත් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ සුලක්කනාගේ ඔළුව විඳුනත් ප්‍රශ්නයක් මොකද ඇස් ගෙඩි දෙක තියෙන්නේ එයාගේ ඔළුවේ නිසා ඒක අපරාධයක් වන් කියන්නේ නේද ඔව් ඒක නිසා වන් කියන්නේ හරි දෙවිඳු මේ කියන්නකෝ පළවෙනි බැට් එක ගත්ත දවස මතකද ඔයාට කොයි කාලෙද කියලා කීවසරේද කහරේ මුලින්ම තාත්තා කියන ඉදර නම් බැට් එකක් කරලා තියෙන අවුරුදු දෙකේදී ඉතරම හා හැබැයි මට මතක විදියට ඒ කියන්නේ දැන් හරියටම ක්‍රිකට්ම අර ලෙදර් ගහන්න පටන් ගත්තම අල්ලෝ ඒ කියන්නේ අර කෝචස්ලා කියලා දෙන ඉදිය මතක හා එතකොට සොෆ්ට් බෝල් බැට් එකක් නේ මුලින්ම අල්ලන්නේ නැත්තේ ආ කී වසරේද කොයි කාලේද අවුරුදු 3ද 4ද කොහොමද මතකද හා මතක විදියෙන් නම් අවුරුදු 3 වගේ ප්ලාස්ටික් බැට් එකද ලී බැට් එකද ලී බැට් ලී බැට් එක කවුද ගෙනල දුන්නා වගේ මතකද තියෙනවා හා තාත්තා ගෙනල ගෙනල දුන්නා එතකොට පුංචි කාලෙත් ගණන් වලට දක්ෂයිද එක වසරෙත් දෙක වසරෙත් ආ ඒ කාලෙත් එහෙම පහ වසරෙදි හය වසරෙදි ආ දක්ෂයි ගණන් හදන ලාට බැට් එක දැක්කොත් මොකද කරන්නේ මොන හරි ෂොට් එකක් ගන්න ආ බැට් එක අතේ තියෙද්දි ගණන් පද දැක්කොත් මොකද කරන්නේ ඒ ෂොට් එක නිලන් මට ඔය බෝල දෙන්නු පොඩ්ඩක් මොකද කරන්නේ යන්නේ දෙන්නු පිටු ගහන්න දෙන්නේ ඔව් මේකේ තියෙනවා ෆස්ට් හැට්‍රික් කියලා. අවත ගත්තේ 2019 9යි 14. ඔය අපි ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් අතර ගහන ටෝර්නමන්ට් එකේ ඒකේ ලයිසියම් එකයි විචලි ඉන්ටර්නැෂනල් එක ගහපු මැච් එක. හරි. එතකොට මේක මොකද්ද? ෆස්ට් ක්‍රිකට්? ඔය ෆස්ට් පළවෙනි විකට් පහ ගත්ත එක. ඔක මං ලයිසියම් එකේ ගහපු පළවෙනි මැච් එකෙන්ම විකට් පහක් දැම්. අන්ඩර් 30. ඕෆ් ස්පින් එක. Right. හරි. දැන් මේ මම ඇවිල්ලා අන්ඩර් 13 ආපු ළමෙක්. ඔයා ඇවිල්ලා මට ට්‍රේන් කරන ට්‍රේනර්කනේ. කෝච් නෙවෙයි ට්‍රේනර්කනේ. නමුත් කෝච් කියනවා දුවිඳු මේ අපේ පොඩි ළමෙක් ඉන්නවා එයාට පුරුදු කරන්න කියලා. මම ඇවිල්ලා දැන් මේක ස්ටාන්ස් එකේ ඉන්න කියලා කියනවා. මම ස්ටාන්ස් එකේ ඉන්නවා. ඔයා කී කී හදන්න ඕනේ මගේ වැරදිටි. හරි. හරිද? හරි. පුළුවන් නේ? ආ. මෙයා දුවිඳුර නැගිටින්න පුළුවන් නේද? ඔව් පුළුවන්. නැගිටින්න පුළුවන් නේද? නැගිටින්න පුළුවන් නේද? ඔව් පුළුවන්. නැගිටින්න පුළුවන් දුවිඳුර. පුළුවන් නේද? නැගිටින්න පුළුවන් නේද? කල් බලමු. ඔව් පුළුවන්. ඔන්න එනවා මේ ඔක්කොම හදන්න ඕනේ. හරි. හරි. මොනවද වැරදි මගේ? අත් දෙක තව ටිකක් ලූස් කරගන්න. තද අල්ලන් ඉන්න තද වැඩි බැට් එක. කොහොමද? يعني මෙහෙට එන්න බලන්න. ආ මෙහෙට. ආ. බැට් එක තව අත් දෙකෙන් ලූස් කරන්න. තායිය වැඩි ආ. හරි. ආ. තව හරි. ආ. මෙහෙම. මෙහෙම. දැන් හරිද? හරි. දැන් උසන්න බැට්. හරිද? ආ. රිලැක්ස් එකේ ඉන්න. ආ රිලැක්ස් එකේ. හරි. හරි. දැන් මොකද්ද ඊට පස්සේ? දැන් ඕක තමයි ස්ටාන්ස් එක. හරි. ඊට පස්සේ බැට් අප් එකද මොකද්ද ඒක? ඔව්. බැට් ලිෆ්ට් එක. බැට් ලිෆ්ට් එක. ආ. ඒක පහසු උසකට බැට් එක උස ගන්න. ඩිලන් මෙහාට වැඩි කරන්න එපා මේ මෙහි. හරි හරි හරි. හරි. ඕක ලේසිද? මම ලේසි. එහෙනම් තිය ඕක දැන් ආගේ ස්ටාන්ස් එක. එහෙම ප්‍රශ්නයක් නැහැ. නැහැ ප්‍රශ්නයක් නැහැ. චන්ද්‍රපෝල් ආගේ. ඔව් ගොඩක් දැන් එංගලන්ත හැම ප්ලේයර්ස්. ඔව්. ඒගොල්ලෝ ගොඩක් තියෙන්නේ බැට් ලිෆ්ට් එක ගොඩක් උඩ. හ්ම්. ඒ ඉතින් එහෙම ඉතින් අවුලක් නැහැ. අවුලක් නැහැ. ඔයාගේ මොකද්ද? ඔයාගේ. කො ඔයාගේ ස්ටාන්ස් එක වෙන ළඟට. මගේ අන්න හා. මගේ ස්ටාන්ස් එක. එහෙම. හා. සමහර ක්‍රීඩස් ලගේ ස්ටාන්ස් වෙනස් කළා අවුල් වෙලා තිනවා නේ. ආ. නේද? අපි ප්ලේයර්ස් ලා කියන්න ඕනේ නෑ නමුත් එහෙම නෑ. අයි අයි එහෙම වෙන්නේ වා හිතන විදියට. ඒක ඒ කියන්නේ දැන් හරි දැන් ස්ටාන්ස් එක අලුතෙන් හදන එක්කෙනා කෝච් හරි කවුරු හරි ඒ කියන්නේ දැන් ඒ ප්ලේයර්ට ලේසි දෙන්නේ යා
පොඩි කාලේ ඉඳලා ගහනේදී තේ දේ වෙනස් කරාම මේ ප්ලේයර්ට ඔක්කොම අමාරු වෙනවා ආයි ෂොට්ස් යන විදිය ඒ ඔක්කොම වෙනස් වෙනවා රිදම් එක යනවා හරි එහෙනම් දැන් මම ගහනවා ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකක් හරි වැරදි දිග හදනවාද හරි කොහොමද මෙහෙම මෙහෙම ගහන්නද කොහොමද මෙහෙම ගහන්නද මෙහෙ මෙහෙම ගහමු නේ ආ හරි මට බය මේවයි වැඩි කියලා අසල පේනව නේ මා ආ නේ මා හරි ඔන්න ගහනවා හදන්න මොනවද වැරදි පොඩ්ඩයි මම තාපස්සට එන්න ආ පස්සේ කකුල තා ටිකක් ඉස්සරහට ඉස්සර මෙහෙ මෙහෙ ආ මෙහෙම අන්න දැන් තාව ඉස්සරහට නේ අනේ වැඩි වැඩි ඔකද තව කකුල වන්න ඉස්සරහට දාන්න පුළුවන් නැත්නම් දැන් ලේසි විදියට නම් දැන් හයියෙන් එන ෆාස්ට් බෝලර් කෙනෙක්ට නම් ගොඩක් අපි දාන්න වෙලා යනවනේ ඒක නිසා ඉක්මනට කකුල දාලා ඩිෆෙන්ස් එක ගන්න මේ බාගෙට කකුල දානවා ඔව් බාගෙට ඔව් ඒක සාමාන්‍යයෙන් ලේසි විදියට දැන් ස්පිනර්ස් ලට වගේ නම් ගොඩක් ඉස්සරහට ස්ට්‍රයිඩ් එක දාලා තමයි ගහ හා එතන මෙහෙම හරිද ස්පිනරට මේ 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 කකුලේ ඇඟිලි උඩට තමයි ඔළුව තියෙන්නේ ඇඟිලි උඩට ගියේ මේ මේ ඇඟිලි මෙහෙම නැහැ නෑ මෙහෙම එහෙම ඒ ලයින් එක මෙහෙම අන්න අන්න එහෙම තමයි ඩිෆෙන්ස් එක ගහන්නේ එතකොට ඇස් ඉස්සරහා ගහන්න ඕනේ බෝලට ඇස් ඇස් ඉස්සරහින් පේන්නේ නැහැ හරි ඒ කියන්නේ බැට් එක ඇස් ඉස්සරහා තියන ආ රයිට් හරි හරි ෆෝවර්ඩ් ඩිෆෙන්ස් තාමනවද වට දැනගන්න බැක් ෆුට් ආව බැක් ෆුට් ඩිෆෙන්ස් එක හරි එහෙම හිටියා දිගාරි නැත ලංකාන ඈ තා අද් දෙක ලං කරයි ඒ වැඩි ලක් වැඩිද ඔව් ලං කර වැඩි ඔය හදන්නේ ඉතින් මම ගන්නටගේ අවුල නැහැ චුවද අවුලක් නැහැ තව කකුල් දෙක ළඟ වැඩි තඩියක් පල අන්නේ හරි මෙතන බැලන්ස් එකේ තියෙන මෙතන වැදින මෙහෙට යන්නේ නැද්ද ඒක ලයින් එක හරියට කවා ගන්න. බෝලේ මේ හරියට වගේ ලයින් එකක් එනවා නේ. ඔව්. ඒක අවුලන්නේ. දැන් තව මෙහෙට නානම් තව මෙහෙට කවා කරලා ඒක ගන්න. මෙහෙම. නෑ එහෙම වෙයිද? එහෙම. එහෙම මන් දන්නේ. තා දැන් යන්නකෝ ඕෆ් එක ගන්න. එහෙම ගිහින් නැහැ ඩිෆෙන්ස් එක. ආ. රයිට්. එතකොට ඒ කියන්නේ අපි මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම ගියොත් ඒක ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක. නෑ ඒක බෑක් ෆුට් ඩිෆෙන්ස්. සෝරි මේ බෑක් ෆුට් ඩිෆෙන්ස් එක මේ ඕස්ටම්ප් එකේ. ආ. හරි. එතකොට මෙතෙන්ට ගිහිල්ලා මම කෙලින් ගහුවා. ඒක බැක් මිඩ් එකේ ආ මිඩල් ස්ටම්ප් එකේ. ඕක මෙහෙම ගිහිල්ලා මෙහෙම ගහුවා. ඒක ඔන් එකේ. ලෙග් එකේ. ලෙග් ස්ටම්ප්. හරි. ඔන්න හොඳම වෙන්නේ. ආ හොඳයි යා බැක් ෆුට් කියලා ටැග් ගාලා කිව්වා. ඔයාගේ ඉදි වචන අහුලගෙන තමා. ඔයත්තර මම බහිර විරාගය අල්ලගත්තා වගේ තමයි. ආ ඒ වගේ තමයි. හරි. වාඩින් දුවින්. ඒ දුවින්ද? දැන් මේ බැට් එකේ SS මට මන් දන්නේ ඉතින් කොක්කපුරා කියලා තමයි කොක්කපුරා කියලා බැට් එකක් තියෙනවා අයියෝ SS බැට් එකක් තෝරගන්න තව බැට් රීබොක් තියෙනවා ඒ වගේ මම පොඩි කාලේ ඉඳලම කොක්කපුරා තමයි ආස ආ ඉතින් මම බැට් පහක් හයක්ම කොක්කපුරා තමයි තිබ්බේ ඊට පස්සේ SS එකේ ඉන්න නුවන් කියලා අංකල් gene ඇට්මෝ ගෲප් එකේ ඒ අංකල් තමයි කිව්වේ SS බැට් එකක් මෙහෙම තියෙනවා අර දෙන්නම් කියලා ඉතින් ඒක තමයි යාගෙන් ගත්තේ සමහරවිට ලෙදර් බෝල් බෝල වලින් බෝල වලට බැට් කරනකොට බැට් සේව පොඩක් පැලෙනවා එහෙමනේ. ඒ කීයක් විතර පල්ලා තියෙනවද? දැන් දැන්ට ගහලා තියෙන හැම් බැට් එකක් කැඩලා තියෙන්නේ. දැන් ඕකත් කැඩලා දිනවා කාය හැදුවා. ආ මේ මේකත් දැම්මා. ආ හරි. එතකොට මේ ඇයි කොකපුරා බැට් වලට කැමති වෙන හේතුව කවුරුර ප්ලේයර් කෙනෙක් එහෙම ඉන්නවද? හා ඉස්සර ඉඳලම අර ඒකේ තියෙන ඩිසයින්ස් වලට එහෙම තමයි දැන් පොන්ටිංලා එහෙම වගේ ක්‍රිකටර්ස්ලා ABD විලියස් ඒ වගේ ලොකු ඩිසයින් එකක් නැහැනේ දැන් ඉස්සර කොකපුරා බැට් එක නම් මෙන්න මෙහෙම වක් වෙලා තිබ්බා ඔන්න ඔහම තිබ්බේ ආ පොඩක් මෙහෙම ගතියක් තිබ්බා හොඳට මස් තිබ්බා ඔය පොන්ටිංලා එහෙම ගහන බැට් එක ලොකු මස් තිබ්බේ නැහැනේ මේ 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 පැත්තේ ඔය නෑ දැන් ඒගොල්ලෝ අර රිටයර් නාගේ කාලෙට එනකොට දැන් මෙයාගේ අර අලුත් දැන් ටෙක්නොලොජි එකත් එක්ක දැන් වේගෙ වැඩි බෝල වල ඒතර බැට් එකත් තව අලුත් වෙනවා දැන් ඉස්සර කාලේ වේගෙ නැහැ එච්චර එතකොට බැටුත් එච්චර අර පළල් ටික් එජ් නෑ ලොකු එහෙම දැන් බැටල එජ් එක එහෙම ගොඩක් ලොකුයි එජ් එක කියන්නේ මොකේද මේකේ මේ පැත්තට නේ නෑ නෑ පැත්තට මේ පැත්තට නෑ නෑ පැත්තට මේ පැත්තට පැත්ත ආ මේ පැත්ත හරි ආහ ඒ එජ් එහෙම දැන් එන බැටල ගොඩක් ලොකුයි හරි දැන් ඉස්සරේ වල එච්චර එහෙම නෑ දැන් ඉතින් අර වේගෙ වැඩි නිසා බැටුත් ගොඩක් හයියයි මේ මේකට මොකද්ද කියන්නේ මම දැන් බැට් ෆේස් එක බ්ලේඩ් එක කියලා කියන්නේ නැද්ද බ්ලේඩ් එකක් කියනවා ඒ කියන්නේ කැපෙනවද මේකට නෑ නෑ එහෙනම්
එහෙම තමයි ඉතින් කියන්නේ කියන්නේ නේ right එතකොට දුවිදු මේ ඩිලාන් කියලා කියන්නේ කි ඔව් දුවිදු මේ කවුරු හරි ෆලෝ කරන ක්‍රිකට් කෙනෙක් ඉන්නවද මේ ලංකන් ටීම් එකේ ලංකාවේ නම් මහේල ජයවර්ධන ට ගොඩක් කැමති ඒ රිටයර් නේ මෙයාන් දැන් ඉන්නේ දැන් නම් දනංජය ඩිසිල්ලාට කැමති ගොඩක් විශේෂ හේතුවක් තියෙනවා එයත් මංගගේ තනියෙදි රයිට් හෑන්ඩ් බැට්ස්මන් කෙනෙක් ඕ ස්පින් බෝල් කරන්නේ පාට් ටයිම් නේ බෝල් කරන්නේ යා මේන් බෝල් කරන්නේ නෙවෙයි ඔව් ඒත් අර ඒ එයාගේ තියෙන බැට් කරන විදියට ගොඩක් කැමති ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ නම් ගොඩක් ඉන්න ඉතින් රූට්ට කැමති විලියම්සන් ස්මිත්ට කැමති ඉන්දියන් ටීම් එකේ කාටද කැමති ඉන්දියන් ටීම් එකට කැමති නෑ කාටද කැමති නිකන් හොඳයි කියලා හිතන කෙනෙක් කවුද धोनी ධෝනි ගේ ෆිල්ම් එක බලුවද අර මොකද්ද ෆිල්ම් එක Untold Story good 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 ආ බොලිවුඩ් ෆෑන් කෙනෙක් කියලා මම දන්නවා නේද හරි ළඟදී එන්න තියෙනවා ෆිල්ම් එකක් 83 කවුද කියන්නේ නළුවා නළුවා නම් ඩිලන් සේනාරායක නෙවෙයි සුද ඉන්දියාව එකක් ප්‍රශ්න දැනුම ප්‍රශ්න දෙනවා. අපි ඒක ඔව් ඒක දැන් අහලෙමු. ඔව් රයිට් එහෙනම් අපි යනවා මේ මෙමය. පින්තූර තුනක් පෙන්වනවා. හරි. මොනවා ගේමු දහන්නේ අපි? නෑ අපි මියුසික් වලින් අහමු. මියුසික් වලින්. නෑ ආර්ට්ස් වලින් අහමුද නැත්තම්? නෑ එපා මියුසික් වලින් අහමු සින්දු කියන්න පුළුවන් කියලා. පුළුවන් කියන්නේ නේද? හරි. මියුසික් වලින් ප්‍රශ්න තුනක් අහනවා. ඒ කියන්නේ පින්තූර තුනක් පෙන්වනවා. හරි. පින්තූර තුන අඳුර ගන්න ඕනේ. ඊට පස්සේ එක පින්තූරයක් සින්දුවෙන් කියන්න ඕනේ. හරි. තබ්ලාව එහෙම තමයි තියෙන්නේ. গিටාර් එක එහෙම පුළුවන් විස්තර කරන්න නේ. එනම් මෙන්න පින්තූර ප්‍රශ්නේ. කවුතේ මේ? කව කියන්නකො. ආ පළවෙනි පින්තූරේ ලසිත මාලිංග. ඈ? ආ පළවෙනි පින්තූරේ ලසිත මාලිංග. ආ පළවෙනි පින්තූරේ? ඈ මේ පැත්තේ. ආ ආ හරි. ඊට පස්සේ ඊට පස්සේ මැද ඉන්නේ මුත්තයා මොළිරිදර මහේල ජයව. කවුරු ගැන විශ්වාස කරන්නේ? ලසිත මාලිංග ලසිත මාලිංග උපදුනේ 1983 අගෝස්තු 28 පාසල් ගියේ විද්‍යාතිලක විද්‍යාලය මුලින්ම ඊට පස්සේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් තමයි අවසන් අධ්‍යාපනය ලැබලා තියෙන්නේ කාරී මුලින්ම ටෙස්ට් වරම් ලැබුවේ 2004 ජූලි පළවෙනිද ඕස්ට්‍රේලියාවට එරෙහිව විකට් කීයක් ගත්තද මේ මැච් එක? කට් විකට් මතක නැහැ. විකට් පහක් ගත්තා. කියන්නේ කියන්න දුන්නේ නැහැ නේද? සෙකන්ඩ් ඉනිං එකේ විකට් කීයක් ගත්තාද? මම මැච් එක බැලුවා. එක විකට් එකක්. දන්නවද ඒ හේතුව කියලා? නැහැ. මිනිහා විකට් පහ ගත්තට පස්සේ මේ මහේලගුණි සංකගණි හරි ඔහොම කාගෙන් හරි සීනියර් ප්ලේයර් කෙනෙක් හොත් අයියේ මං කවද අවුට් කරේ කියලා. මචං ඔයා අවුට් කරේ මැතිව් හේඩ්න්වයි ඩියල් ක්‍රිස්ටයි පොන්ටිංවයි මෙහෙම එහෙම කියලා නම් ටික කිව්වලු ඊට පස්සේ ඉන්නේ බය වෙලා බෝල් කරා ඒක තමයි ඒ කියන්නේ මාලිංගම කිව්ව කතාවක් ඒක හරි කියනවා ඊට පස්සේ පළවෙනි ODI මැච් එක ගහුවේ 2004 ජූලි 17 ඒ UAE ටයරෙහිව T20 ෆස්ට් මැච් එක ගහුවේ 2006 ජූනි 15 इंग्लैंड T20
තව ගොඩ ෆෝමැට්ස් තුනේම ටෙස්ට් 1 day T20 තුනේම එක 100 ගත්ත පළවෙනි එකේන IPL වල විකට් 100 සහ විකට් 150 මුලින්ම ගත්ත එකේන තව තියෙනවා ඉතින් ගොඩක් රේ ඔය මොදේ නේද හරි රයිට් ඉතින් කොහොමද විස්තර ටික හොඳයි නේ ඔව් ඉතාලම හොඳ විස්තර ටිකක් තියෙනවා හරි එතකොට අපිට කියන්නකෝ දැන් මේ කොහොමද වාගේ මුල් කාලේ පර්ෆෝමන්ස් කොහොමද ආ බැටින් වලට දක්ෂ වුනේ බෝලින් වලට දක්ෂ වුනේ මොන වගේද එහෙම කියන්නේ තුනම එක කියන්නේ දැන් ෆීල්ඩින් බැටින් බෝලින් තුනම එක විදියටම පොඩි කාලේ ඉඳලම කරා කොහොමද බැට් කරන වෙලාවට බැට් කරනවා බෝල් කරන වෙලාවට හොඳටම බෝල් කරන්න බලනවා ඔව් වැඩි දේ බෝල් කරන වෙලාවට ෆීල් කරන්න බෑනේ බෝල් කරනවා බෝල් ගන්න බෑ ඊට පස්සේ කොහොමද එහේ කියන්නේ අර දෙක තුනම එක විදියට කරනවා සර්ටිෆිකේට්ස් ගැන කප්ස් ගැන ෂීල්ඩ්ස් ගැන කතා කරන්න ඕනේ දක්ෂතා ගැන කතා කරන්න ඕනේ වැඩිම ලකුණු ගැන අහන්න ඕනේ මේ දේවල් ගැන අපි කතා කරමු මේ බ්‍රේක් එකෙන් පස්සේ මේ දඩබ්බරයි හපන්න අපි නැවතත් එකතු වෙලා ඉන්නේ දඩබ්බරයි හපන්න ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දැන් මේකෙදි දුවින්දුමට කියලා දෙනවා කොහොමද මේ හරියට මේ බෝල් කරන්නේ මේක බෝලේ කොහොමද හරියට අල්ලන්නේ කියලා මේ තඩි බෝලේ ඉන්නේ ඔව් ඔව් ඔගදී ආ මේක තියාගෙන ළඟ බෝල දෙකක් තියෙනවා මම එකයි එක ක්‍රිකට් ගහද්දි එක බෝල එකක් තෝරගන්න ඕනේ මේ බර බලන දෙකම බර 20 30 40 50 60 70 80 100 හරි දැන් බෝල් ගන්න යන්නේ දැන් මම බෝල් කරන්න යන්නේ මේ ස්පින්ද ෆාස්ට් බෝල්ද ස්පින් එකක් දාමු ආ දුවින්දු මෙන්න මෙතෙන්ට එන්න ඔය ස්පින්නද නේ මෙන්න මෙතෙන්ට අන්න උතෙන්ට හරි තව ඉස්සරහ තව ඉස්සරහට අන්න රයි දැන් කියලා දෙන්නකෝ බලන්න මේ කොහොමද මේ දඟපන් දියන්නේ බෝලේ අල්ලන්න ඕන කොහොමද කියලා දැන් මම ඕ ස්පිනර් කෙනෙක් දැන් මම මගේ ග්‍රිප් එක තියෙන්නේ මෙහෙම තමයි මගේ ග්‍රිප් එක තියෙන්නේ මේ මෙහෙම තමයි බෝලේ යන්නේ දැන් ලෙග් ස්පිනර්ස් ලා ඉන්න මෙහෙම අරන මේ ඇඟිල්ලෙන් තමයි ඒගොල්ලෝ යන්නේ බෝලේ ඉස්සරහට ඔව් මෙහෙම දැන් අත යනකොට මෙහෙම තමයි යනවා ඔව් හරි මෙයාට ග්‍රිප් එක දීලා බලන්න යා හරියට අල්ලනවද වා හදන්නේ යාගේ මේ මේ ඇඟිල්ල මෙහෙම තියන්න. මෙහෙම දේලා මේක මෙහෙම හරහට. මෙහෙම? මේ අන්න. මෙහෙම. මේකෙන් අල්ලන්නේ නැහැ. නැහැ. දාන්න එපා. කැමරා කුඩුවෙන්. ඔන්න මෙහෙම. මෙහෙම. ආ. අන්න හරි. ඔහොම නෙවෙයි තව වඩා ඔහොම අත මෙහෙට එන්න ඕන. දිලාන වගේ දත් ටික. ඔව් ඒක තමයි. අන්න රයිට්. වෙරි ගුඩ්. දැන් අනිපැත්තර කවණ හැටි කියන්නේ කොහොමද ලෙග් ස්පින් අනිපැත්තර නේ ඒක නෑ ඇඟිලි තුන මේ ඇඟිලි හතරම පාච්චි මේ ඇඟිලි පාච්චි ගන්න මෙහෙන් තමයි එක එක මේ ඇඟිලි තුනට තමයි බෝලේ මෙහෙම දාගන්නේ ඊට පස්සේ මෙහෙම මෙහෙම නෑ මෙහෙ බෝලේ මෙහෙම මෙහෙම කොහොමද තියාගන්නේ මෙහෙම අනේ මේ ඇඟිලි තුනෙන් තමයි අල්ලගන්නේ හා දැන් මම මෙහාට දාන්නේ නෑ මෙහෙම මෙහෙම අන්න අන්න රයි ආ මෙහෙම ගන්න එපා ඔක හොඳට අත කරකවල මෙන්න මෙහෙම දාන්න ඕන මෙහෙම අන්න රයි හරි නියමයි දිනු වාඩි වෙන්න thank you හරි මම ස්පින කෙනෙක් වෙන්න යන්න දැන් ඔයාගේ මේ යාළුවොත් එක්ක අපේ කවුද ෆෙරෝලා කට්ටියත් එක්ක දාන ග්‍රීන් ගහන්න ක්‍රිකට් දැන් මට මේක ලේසි හැබැයි ඔව් ඕන විදිහට ඔය හරහට මේ සීම් එක කෙලින් අල්ලන්න සීම් එක මෙහෙමද ආ අන්න රයි මෙහෙම නේද? ඒ වැඩි ඈත වැඩි. තවලං කරා. මෙහෙම. ආ අන්න රයි. ඉතින් නැහැ නේ. ඔව් ඉතින් ඒක වුරුදු වෙන්න ඕනේ. මෙහෙම දාන්න වෙනද? හරි වගේ. ක්‍රිකට් ගහයි වගේ. මට හිතෙන්නේ. හරි. හරි කවන්නේ. Thank you දුවිඳු. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දුවිඳු අපිට කියන්නකෝ මේ ඔයා දන්න විදියට බැට්ස්මන් කෙනෙක් අවුට් වෙන ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම නම් තියෙනවා ඉතින් ගොඩක්. කියන්නකෝ ටික අපිට. බෝල්ඩ් එන. බෝල්ඩ්. catch catch lbw lbw run out run out handling the ball
හැන්ඩ්ලින්ද බෝලේ ඇකෙනේ කිය බෝලේ ගන්න හැන්ඩල් කරනවා ඒ කියන්නේ බෝලේ පාලනය කරනවා බෝලේ අල්ලව බෝල් කර අබෝ ආ ඒ බෝලේ අල්ලන්න පුළුවන් ඉතින් ෆීල් කරලා බෝලේ අල්ලන්නේ ඒ බැට්ස්මන් ආ බැට්ස්මන් හරි හැන්ඩ්ලින්ද බෝල් හැන්ඩ්ලින්ද බෝල් එතකොට තව තියෙන ඉතින් ගොඩක් මොනවද මොනවද අපිට කියන්නකෝ තාවේ ස්ටම්ප් වෙනවා ආ ඒවත් තව මොනවද තව තියෙනවා මම අහලා තියෙන 11ක් තියෙනවා කියලා අයිනට යන්නේ මේ හරියට යන්නේ මේ මම රන් එක දුවනවා ඒ හරිය අර බෝල්ට දුවන් එද්දි හිතාමතා මොකද්ද ඔබ්ස්ට්‍රැක්ට් ඉන් ද ෆීල්ඩ් ආ ඔබ්ස්ට්‍රක්ෂන් ඒ කියන්නේ ඔබ්ස්ට්‍රක්ෂන් ටු ෆීල්ඩ් නේ පන්දු රකින්නට බාධා කිරීමට අවුට් තව මොනවාද ක්‍රම 11ක් තියෙනවා විකට් 9ක් ගිහිල්ලා අරංජලි මැතිස් එක පාරක් ඉන්ජර්ඩ් උනේ එන්නම් බැරි වෙන්න ආ රිටයර්ඩ් හර්ට් එක රිටයර්ඩ් හර්ට් එක රිටයර්ඩ් අවුට් එක ආ ඒ කියන්නේ දැන් අපි යනවා නම් එළියට අපිට ආයෙ එන්න බෑ ඔව් දැන් මොකක් හරි මැච් එකේ වෙලා නම් ආයෙ එන්න පුළුවන් පුළුවන් රයිට් නෝ බෝල් එක විකට් අවුට් වෙන ක්‍රම කීයද නෝ බෝල්ට ඔව් නෝ බෝල් එකට අවුට් වෙන්නේ රන් අවුට් එක ෂුවර්ද ඔව් හොඳටම ෂුවර්ද ආ රන් අවුට් විතරමයි ආ obstruction nahi ne hitting the ball twice ud ne and ekona free hit ek hama no obstruction wal re ewa thiyena man kene ara dan normal yana ewa thiyena e walin thiyene run out ek run out ekai hitting the ball twice ekak thiyena ah ewa handling the ball ah yeah out ne run out out obstruction now white ball white ball it, i think out in a cover white ball run out තියෙන run out out ඉතර ආනේ තව දෙකක් එකක් තියෙනවා wide world out එන wide world out එන run out අවි බෑ try කරලා බලන්න හා මේ මිනවා ස්ටම්ප් අයියෝ ඒකමද ගුණානේ මං කියන්නේ ඔය දාන් මෙලෝ දෙයක් තියෙන්නේ ග්‍රීක් වගේ නිකන් හරි ඉතින් ඔය හොඳයි නේ මගේ ලෙසන් එක හොඳටම හොඳයි දැන් හොඳ ඔය ඔය ඔක්කොම කළා achievements ඔක්කොම මේ අරගෙන තියෙනවානේ මොකද්ද මේ ලොකු එක කියන කියන්නේ ලොකුවට තියෙන්නේ මේක තමයි අපේ සනජය සූර්ය ක්ලබ් එකේ මං ඒක තමයි මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ ඒකේ ඉන්ටර් හවුස් තියෙනවා इंटर हाउस टूर्नामेंट है एक ए मंग कैप्टन कल दिन कप पे इतने में देखा था दिन कप्स देखा ये बात ये अनीता उरी दोनों कहाँ पे इंटर हाउस है ये बात चैंपियन आ मंग कैप्टन मैं ओको मैं फोड़ी क्यों कर द मैं कहता हूँ ये मंग इंडिया ये मूल मट्ट हुए के बेस्ट ऑलराउंडर है बेस्ट ऑलराउंडर इन मना दो आगे परफॉर्मेंस एक ए पना है देखा क्या हुआ ये ඒ ටුවර් එකේ තා විකට් 4 3ක් විතර දැන් ගත්තා මේ ගෝල්ඩ් මෙඩල් එක ඔය අපි ලයිසෙන් බිග් මැච් එකේ ඒකේ අපි දින විනින් සයිඩ් එක ඒකේ හම්බනේ මෙඩල් එක කාත් එක්කද ප්ලේ කරන්නේ ලයිසෙන් පානදුර එතකොට මෙතන සිල් මෙඩල් දෙකක් තියෙනවා මේ පැත්තේ තියෙන එක තමයි අපි ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට් එකේ एके अभी रनर्स अप होना लाइसेंस में का अरे किन्हें ग्यावरुद देगा आपको बिग मैच चेके अभी पहरतुना एक सीधा मैच हर मैंने होगे दक्षता अभियान पुआत पत्तले पलवी चावस्तावन क्या नगमे मुकद्द में सम्माने मुकद्द वया सनाज्जय सूर्य क्लब के ओवर सेरेमनी आती बा एके हम बेच्चे बताएं हाँ इतो कोट මේ ශතකයක් ගහලා තියෙන්නේ මොන මැච් එකේද?
शातक ओके मुकद्द हरी रो दाने को हरी शातक है गहा भी करता है शातक है कला हक किधर तीन है हर ऐसा कोट मेरी का मेकन का पुंच काले आर्टिकल ले को मुकद्द में आर्टिकल ले ओके मैं मांगे ना निका विस्तर या दापिका को के मांग परफॉर्म कर पे वा मांगे विस्तर ये वा दाप आर्टिकल मेक ओकतर अवॉर्ड सेरेमनी के मट हम बिच स्पेशल अवॉर्ड एकट मोस्ट आउटस्टैंडिंग क्रिकेट गेला एकट हम एक गी एक आर्टिकल हां इधर मे मुकद्द ओक मम गिय देवणी इंडियन टूर एक अनंतपुर वल एके प्ले ऑफ द सीरीज हम बिच अवॉर्ड එතකොට මේක ඕක එහෙ ඒ අපි ගහපු මේ ඩිස්ත්‍රික් එකේ ඒ හිටපු කවුරුද හෙඩ් වගේ හිටපු එක්කෙනා තමයි මට කතා කරේ. ඔරයිට්. එතකොට මේ මොනවාද? අය අපි ඉන්ටර් හවුස් ඒ ටෝර්නමන්ට් වල අපේ ටීම් එක ගෲප් ෆොටෝ එක. හා. එතකොට මේක औरुदे गहपू इंटर हाउस टूर्नामेंट मे ग्रूप फोटो हाँ तेक सर्टिफिकेट तीन मेक पेन्न सर्टिफिकेट ओके तीन बेस्ट बोल वेगा मलेशिया टू है हरी मेक ओक ये अनंतपुर मीनिंग कैप्टन हम मेक सर्टिफिकेट चैंपियंस के एक हर मेक ओक तम मंगिया फर्स्ट इंडियन टू कर बेस्ट ऑलराउंडर वे सर्टिफिकेट हर मेक कार्निवल्स अरे दिनपू कैप्टन हम सर्टिफिकेट ब्लैक कैट्स कैप्टन कर टीम में एक दिनपू हम एक दिगट और दिन ये वाला सर्टिफिकेट इवर दिला नहीं नहीं मैं करती हूँ ये ओके मैं आता हाँ इधर मैं का ओके वो यार वो चल में नहीं के मटा बेस्ट बॉल रनर अप होने का ये वो चल में नहीं के बेस्ट बैट्समैन वो ये अपनी इंटरनेशनल लगे रनर अप होने के सर्टिफिकेट हो गया එතකොට අර ඔයාට එහා පැත්තේ තියෙන්නේ මොනවද ඒවා කොහෙන්ද හම්බුනේ මේ 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 ඕඩ්ස් දෙක නම් ඒ අර ඕඩ් සර්මනේගේ බෙස්ට් බැට්ස්මන් වේ බෙස්ට් බෝලර් රනර් අප් මේක අන්ඩර් 13 අර කානි ක්‍රිකට් ඉන්ටර් හවුස් එකේ චැම්පියන් වෙච්ච කප් හරි එතකොට දැන් අපි ගොඩක් ක්‍රිකට් ගැන කතා කරපු නිසා අපි යන්නේ දැන් දුවිඳුගෙන් මොනවා ගැනද දිලාන අපි ප්‍රශ්න අහන්නේ අපි අහමු ආර්ථික විද්‍යාව සහ සංයුක්ත ගණිතය ගැන. ඔව් නේ. සංයුක්ත ගණිතය එපා ආර්ථික විද්‍යාවේ ගිනුම්කරණයයි අහමු. කොමස් ප්‍රශ්න ටිකක් ගහමු. හරි. ඔය පන්දුව තෝරගත්තා. අහක බලාගෙන ඊට පස්සේ පන්දුවක් මට යොමු කරන්න. ඔව් ආඩිලන් මේක මේක අල්ලගන්න. රයිට්. එන සෝදානන්ද? හරි. පන්දුවක් ලබා ගත්තා. දැම්මා. දැන් මේකට අංකයක් අදාළයි. ඒ අංකෙ පෙන්නපුවාම මේකට ප්‍රශ්නයක් එනවා. ඒකට උත්තර දෙන්න ඕනේ. හරි. अंक एक केएस नामिन प्रचलित वो कविया कौरुंद सागर पलांसूर सागर पलांसूर ये वहां अंक दहाय अमेरिका एक्सात जनपदे जनाकीर्णम नगरय नाम करन्न न्यूयॉर्क न्यूयॉर्क नगर मीलग पांडव अंक हत राज्य तोरतुरु केंद्रे खेटी दूर खातर अंक अंक है कुमाक्त एक सी दाहन में दाहन में दाहन शुभ द एक सी दाहन में नहीं शुभ हरि बाय कराने में हरि ऐना के दिन ये प्रश्न वाला तुतर दूना ताबोले द अंक हतर पंदुक बरक गडिहिटी शुअ
අවුන්ස පහමාරේ ග්‍රෑම් ගන්න කීයද 165ද 165 වගේ තමයි මතක 156 නෙමෙයිද 50 මතක නැහැ හරියට පහමාරේ 156 හරි එතන පොඩි බෝලේ මේ බෝලේ අවුන්ස වලි අර ලොකු බෝලේ අවුන්ස පහමාරයි පොඩි බෝලේ එක 4 4 4යි 4 මාරාගේ තමයි වැඩි නේ හතර ඔව් හතර කාලක් වැඩි වෙන්න ඕන හතරයි තුන් කාලයි හතරයි තුන් හතර හමාරෙන්නේ ලේඩිස්ලාට අලුත් නීති හරි එහෙනම් ඉතින් ඒ ප්‍රශ්නකට උත්තර දුන්නා ඇයි මොකද සෝරි ඩිලාත් මගේ වැටුණා ඒක කවන්නේ 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 හරි ඉතින් අපිට කියන්නකෝ දැන් ඔයාලා ගමනක් ඇවිල්ලා තිනවා ක්‍රිකට් ක්‍රීඩාවෙන් මැත්ස් වලින් ඔයාලට ගොඩක් අය උදව් කරන්න ඇති ගොඩක් අය කෝච් කරන්න ඇති කවුද ඒ කෝච් කරපු අය උගන්වපු අය ඉස්කෝලේ අය යාලු කෝචස්ලා ගෙදරයි මේ හොඳ නම් මතක් කරා මුලින්ම මතක් කරා මගේ තාත්තා පොඩි කාලේ ඉඳලම හැම මැච් එකකටම එනවා හැම ප්‍රැක්ටිස් එකකටම එනවා හැම දෙයකටම මට උදව් කරන් ඒ ක්‍රිකට් වල ගොඩක් උදව් කරනවා තාත්තා ඊට පස්සේ අම්මා අයියා අයියා අම්මයි ගොඩක් උදව් කරනවා මට ක්‍රිකට් වලට එතකොට මතක් කරනවා මගේ කෝච් එයා තමයි මට පොඩි කාලේ ඉඳලම ඉගෙනුවේ සර් චාමර එයා තමයි يعني මගේ හැම බේසික් එකක් ඔක්කොම හදන්නේ වක් හරි අඩුපාඩුවක් තිබ්බොත් හදන සර් චාමර එතකොට තව සනත් ජයසිරි ක්ලබ් එකේ ගොඩක් ඉන්න කෝචස්ලා සර් නිශාන්ත සර් මංජු සර් මෙන්ඩිස් තව ගොඩක් ඉන්න සර්ලා තව ඉස්කෝලේ මම ලයිසියම් එනකොට මුල් වරට මේ අපේ හෙඩ් කෝච් හිටියා සර් ලාල් එයත් එයයි සර් විරාජ් සර් ඩිෂාන් එයාගේ සර්ල එතකොට දැන් ලයිසියම් එකේ ඉන්න අපේ නුගේගොඩ සර් කසුන් සර් තිසල් තව අපේ ස්පෝර්ට්ස් වල ලයිසියම් ස්පෝර්ට්ස් වල හෙඩ් සර් සමීර අපේ ලයිසියම් නුගේගොඩ ස්පෝර්ට්ස් කෝඩිනේටර් මිස්ටර් ප්‍රශාන් ඒගොල්ලෝ ගොඩක් උදව් කරනවා දැන් ක්‍රිකට් වලට අපේ ස්කෝලේ තව ගොඩක් ඉන්න මගේ ප්ලේයර්ස්ලා ඒගොල්ලෝ ගොඩක් මට සපෝට් කරනවා හැම මැච් එකේම සපෝට් කරනවා තව ගොඩක් ඉන්න ඉතින් කියන්න මතක නැහැ ගොඩක් හරි එහෙනම් ඉතින් අපි සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ සුලක් කරන දුමින්දු සිල්වාත් එක්ක තමයි අපි අද දවසේදී කතා කරමින් හිටියේ ඔව් ඉතින් දක්ෂතා දක්වමු අවසාන වශයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නේවා ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ගොඩක් ළමයිට ටැලන්ට් එක පෙන්වන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක. හරි. අපේ අද දවසේදී ක්‍රිකට් ක්‍රීඩා කරන ගණන්කාරයෙක් තමයි අපිත් එක්ක එකතු වුනේ. ඉතින් මේ වගේම දක්ෂතා තියෙන අයට අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් සුලක්කන. ඔබ ක්‍රීඩාවෙන් දක්ෂයෙක් වෙන්න පුළුවන්, ඉගෙනීමෙන් දක්ෂයෙක් වෙන්න පුළුවන්, බාහිර දක්ෂතාවකින් දක්ෂයෙක් වෙන්න පුළුවන්, කතිකත්වයට මාධ්‍යකරණයෙන් පාසල් මාධ්‍යකරණයෙන් නැත්නම් ග්‍රහලෝක දිහා බලන් ඉඳලා හරි ඔබ දක්ෂයෙක් නම් පාසල් කාලයේදී ජාතික මට්ටමේ දක්ෂතා දක්වලා තියෙනවා නම් පළාත් මට්ටමේ දක්ෂතා දක්වලා තියෙනවා නම් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වලා තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා කියන කාරණාවත් අපි මතක් කරමින් සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් සතියේ දවස් පහේම හවස පහ වෙද්දී අපි එනවා මේ වගේම දඩබ්බරයි එක්ක මේ දඩබ්බරයි හපන්නේ